वेलकम टू बंडा ब्लॉग सब्सक्राइब करना है तो सब्सक्राइब करना माँ इंस्टाग्राम फॉलो करना माँ पूर्ण भंडार इतें आम तो देखने मे मस देखे मापीट आहन लुणी दकीन लुणी मे वगे अपे जीवित काल की देवाली मे मस दिखे वितरा मे वगे सिद्धि लमा अपचार लमा दूषण मिनी मेरु मे वगे देवा दहायक बड़ा वेला तीन आप धनवत्त ऐ थिंक मे वगे वेच देवाल अटुआ टीका टिप्पणी के आना वशन है मुकद हेमोम दाना उने मुनाद काउद नैति उने काटद मुनाद उने किला हेमोम दान කෝවිලේ ఉత్సవයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ ఉత్సవයට මේ ළමයි දෙන්නත් සහභාගී වෙලා තිනවා. ඒ වගේම අර චූටි ගෑල් ළමයාත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ අතරතුර මේ කොල්ල දෙන්න කොහොම හරි අර චූටි ළමයාව චූටි මල් කැකුලව රවට්ටගෙන වැවක් අයින්ට එක් කරගෙන යනවා. ඉතින් දකින්න කවුරුක්වත් හිතන්නේත් නැහැ. මොකද මේ ඉන්න තුන් දෙනාම සෙල්ලම් වයසින් ඉන්න තුන් දෙනෙක්. දකින්න කවුරුත් හිතන්නේ හිතන්නේ සෙල්ලමකට හරි මොහොකට හරි යනවා කියලා. ඒත් ඒ වැව අයින්ට ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඒ අහිංසක මල් කැකුලට වදදීලා ලිංගික අතවරකල ඉතින් එතන සිද්ධ වෙච්ච හැමදේම පොලිසියෙන් දැනගෙන ළමයි දෙන්නම අත්අඩංගුවට අරන් කියලා තියෙනවා නමුත් ඒක එතනින් ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වුණා කියලා අපිට ඒක එතනින් අමතක කරලා දාන්නවත් එතනින් වහලා ඒක ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වුණා කියලා ඒක වැලිගොඩකින් වහලා දාන්නවත් බෑ මොකද ඒ වයසේ අවුරුදු 12 14 වයසේ ඉන්න ළමයි දෙන්නෙක් ඒ වගේ දෙයකට නැඹුරුණා නම් ඒ වයසේ ඉන්න තව ළමයින් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩි ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ළමයි ගැන අවධානයෙන් ඉන්න ඕනේ නොහිතන විදියට නොහිතන පැත්තකින් තමයි මේ දේ වෙන්නේ. ඉතින් මම දකින්න විදියටයි මම කතා කරන්නේ මේක සෝෂල් රිවියු එකක්. ඒ කියන්නේ සමාජයේ ගොඩක් දෙනා කතා කරන මාතෘකාවක් ගැන කවුරුත් නොදකින පැත්තක් ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් මම දකින්න විදියට මේ දවස් ටිකේම මේ මාස දෙකේම අපිට न्यूज वलिन अहन दकीन लुणी मे वगे सिद्धि मुखदी दवस्थिके मुनि मे वगे सिद्धि निशा ई थिंक न्यूज चाहे वोट मुल पौल मेतन वेड हिटी अद पोड़ हिटी अद कट्टी मेतन दिन न्यूज बलनवा ඒ අපි නිගමනට හිතුවද ඒ අපිත් එක්ක න්ියුස් බලන ළමයාත් කවදරි මේ වගේ වැඩක් කරයිද කියලා සැකේ අපිට කොයිම වෙලාවකවත් එතන දියෙන්නේ නැහැ. නමුත් අර වගේ දෙයක් දැක්කාම ඇව්වාම අපි දන්නේ නැති උනාට අපි හිතන්නේ නැති උනාට පොඩි ළමයි ඒව ගැන මාරම විදියට හිතනවා. මේ මොකද්ද මේ කියන්නේ මොනවා වෙලාද මේ ළමයා නැති උනේ මොකද්ද දූෂණය කියන්නේ මොකද්ද අතවරේ කියන්නේ කියලා ඒ ළමයි එතන ඉඳලා හොයන්න පටන් ගන්නවා අපි නොදැනුවත්ව අපි හිතන්නේ නැති උනා. ඉතින් තේරෙන්නේ නැහැ සිග්නල් එකට කොතනද වැරදුනේ ඒ වැරද්ද කොතන ඉඳලාද හදන්න පටන් ගන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අර වයස්වල අවුරුදු 20 25 30 ඉන්නේ උන් තිරසන්නු කරන වැඩ දෙක අපි උන්ට ශාප කර කර ඉන්න වෙලාවේ අපේම ගෙදර පොඩි ඉන්න පොඩි උන් මේ දේවල් වලට නැඹුරු වෙලා ඉතින් අවුරුදු 12 14 කියන්නේ ඒ වයස්වලදී ඒ දේවල් වලට නැඹුරු වෙනවා කියන්නේ ඒ වයස්වල ඉන්න අනිත් ළමයිනොත් මේ දේවල් වලට නැඹුරු වෙනවා අවුරුදු 12 14 කියන්නේ 7 වසරේ සහ 9 වසරේ ඉගෙන ගන්න ළමයි. ඉතින් පාසල් යන වයසේදීම මේ වගේ දේවල් වලට ඇබ්බැහුණා කියන්නේ රටේ අනාගතය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. අපි හිතුවේ නැතුණාට මේක ලොකු ප්‍රශ්නයක්. අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු ප්‍රශ්නයක්. මොකද මේ වයසවල මේ වගේ දේවල් කරන්න ගත්ත කියන්නේ උට අවුරුදු කියන්නේ අවුරුදු 12 14 දි මෙහෙම දෙයක් කරා නම් ඒ මිනිස්යාම ඒ ළමයාම අවුරුදු 20ක් 30ක් යද්දී මොනා නොකර ඉඳිද ඉතින් රටේ අනාගතය ගැන අනාගතයේදී මේ වගේ ප්‍රශ්න මීට වඩා ලොකුවට අපිට දැනගන්න අහන්න ලැබේ. ඉතින් මට මිනිස්සු ගිය දවස් ටිකෙන් බයින මොකද මම ගිය දවස් ටිකේම මේ හැම සිද්ධියකටම මේ වගේ වුණ හැම සිද්ධියකටම මම කතා කරා. ඉතින් ඒගොල්ලෝ බයිනවා මොකද කුණුහරුපම කරන්නේ මේවා කුණුහරුපනේ මේ සමාජයේ එන්නම පිරිහෙනකොට සමාජයේ ඉන්න පොඩි ළමයි මේ දේවල් කරලා මුළු මහත් ලංකාවම පිරිහෙනකොට මේ වගේ දේවල් ගැන කතා නොකර ඉන්නේ කොහොමද? ඉතින් මගේ thumbnail වලයි title වලයි තියෙන දේවල් වලින් මගේ වීඩියෝ ඇතුළ මනින්න එපා. මොකද මගේ එක වීඩියෝ එකවත් සමාජයට අයහපත් දෙයක් දෙන්නේ නැහැ. සමාජයට යහපත් දෙයක් දෙනවා මිසක් ඉතින් එක කොල්ලෙක් හරි එක කෙල්ලෙක් හරි මේ වීඩියෝ එක බලලා හැදෙනවා නම් ඒක මට ලොකු ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා මීට වඩා අවධානයෙන් ළමයි දිහා බලන්න සිද්ධ වෙනවා. මොකද මේ මහා එවුම් කරන වැඩ නිසා මහා තිරිසන්නු කරන වැඩ නිසා අන්තිමේදී ඒකේ ප්‍රතිවිපාකේ ඉන්නේ අර මුකුත් දන්නේ නැති
අහිංසක ළමයින්ට. ඉතින් ඒ දේවල් නවත්වන්න ඕනේ නම් මෙතන හදන්න ඕනේ නම් පොඩි ළමයිව හදන්න ඕන නම් අතන අර තිරිසන්නු ටික නැත්තරම නැති කරලා දාන්න ඕනේ නැත්තරම නැති කරලා අතු ගාලම දාන්න ඕනේ. එහෙම නැතුව අපිට අපේ අනාගත පරම්පරාව හදන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් කොහෙදරි දැක්කොත් අනිවාර්යෙන්ම ඒ දේවල් වලට විරුද්ධ වෙන්න කොයි වෙලාවකවත් බය වෙන්න එපා. මොකද අපිට අපේ රට ජාතිය ආගම බේර ගන්න ඕනේ. ඒ බේර ගන්න ඕනේ ඒත් මේ වගේ වුන් ඉදදී මේ වගේ තිරිසන් වෙද්දී ඒ දේ කරන්න බෑ. ඉතින් ඔයක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. නම් අදට ගිහලෙන් නම් ඔයාලා හැමෝටම ජය වේවා. තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න